එක්සත් ජාතික පක්ෂය ඉතාම කූට ලෙස උපායක් නිර්මාණය කෙරුවා. ඒ තමයි ලංකාවේ පළවෙනි වතාවට විශ්වාස භංගයක් තියෙද්දි ඒ ඇමතිවරයාට හා අනිකුත් කරුණු ගැන සොයන්න තේරීංකාරක සභාවක් පත් කෙරුවා. හැබැයි තේරීංකාරක සභාවේ පළවෙනි දවසේම අපි දැනගත්තා, රටත් දැනගත්තා, මේ එන්නේ ලංකාවේ ඉතාමත්ම වැදගත් අංශයක් වෙච්ච බුද්ධි අංශය නිරාවරණය කිරීමකටය කියලා අපිට තේරුණා. මොකද දීර්ඝ කාලයක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය, විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂය, මේ රටේ බුද්ධි අංශත්, මේ රටේ ත්‍රස්තවාදය අවසන් කිරීමත් පිළිබඳ විශාල මේ අවඥාවක් දක්වපු අය. ඉතින් රජයක් බලයට පත් වුණාට පස්සේ රජයක පැති ඇමතිකම් අගමැතිකම් ගත්තට පස්සේ අපි කල්පනා කරුවා ඒ අය ලෝකේ තියෙන සම්මත රීතීන් අනුව වැඩ කරයි කියලා. දැන් අපිට පේනවා ඒ තේරීංකාරක සභාවරා උත්සාහ කිරුවේ මේ රටේ සියලුම ආරක්ෂක විධික්‍රම, අපේ ඔත්තු සේවා පිළිබඳ තත්ත්වයන් සම්පූර්ණයෙන්ම නිරාවරණය කිරීමට. ඔබ දන්නවා ඇමරිකානු එක්සත් ජනපදයේ වාගේ රටක මෙවැනි දෙයක් කවදාවත් සිදු වෙන්නේ නැහැ. මොකද ඔවුන් රටේ ඔත්තු සේවයට විශාල ඉඩක් ලබා දෙනවා. ඒ වගේම ඔත්තු සේවය ප්‍රයෝජනයට ගන්නවා. ඒ ඔත්තු සේවයෙන් ලබා ගන්න දේවල් ඔවුන් මේ රටේ මේ වගේ ප්‍රහාර ඇතිවීම වළක්වනවා. ඒක තමයි පසුගිය කාලේ පුරාම දැක්කේ. ඒක බ්‍රිතාන්‍යෙත් එහෙමයි, ප්‍රංශෙත් එහෙමයි, ඊශ්‍රායෙලෙත් එහෙමයි, සියලු රටවල් වල එහෙමයි. අපි විතරයි අපේ බුද්ධි සේවාවන් මේ තරම් නිරාවරණය කරලා තියෙන්නේ. මම දිගින් දිගටම මෙතනදී ඔබතුමන්ට කිව්වා අපේ රටේ බුද්ධි සේවාවේ ඉදලා ඉන්න නිලධාරීන්ගේ 500ක දෙනෙක්ගේ අත් ඇඟිලි සලකුණු, ඒ වගේම ඔවුන්ගේ ඡායාරූප අරගෙන තිබිලා තියෙනවා. දැන් ඒ අය අනිවාර්යයෙන්ම දැනට බුද්ධි සේවාවේ දෙන්න බෑ.